COVID-19 වෛරස් ව්‍යාප්ත වීමත් සමග ක්‍රියාත්මක රට වෙනුවෙන් හෙරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. COVID මර්ධන මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය අංශ සමාජිකයන් වෙනුවෙන් මෙවර හෙරු සහන යාත්‍රාවේ අවධානය යොමුව තිබෙනවා. රට වෙනුවෙන් හෙරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අපේ රට විවිධ අපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම්නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෙත ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුවාවරණ තොගයක් බෙදා දීම අද සිදු කෙරුණා. අපිට මුඛාවරණ සහ අත්‍යවශ්‍ය උපකරණ රාශියක් බාර දුන්නේ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ සත් කාර්ය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයට සහ රතුකරු සංවිධානයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය බේරුවල සුනාමි අවධානමක් ඇති බවට අද පෙරවරුවේ කෙරුණු දැනුම් දීත්වෙන් ජනතාව දැඩි ලෙස කලබලයටපත් වුණා. ඊට හේතු වී තිබුණේ අද පැවැත්වෙන සුනාමි පෙරහුරුවක් පිළිබඳ දැනුම් දීමක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබීමෙන් පසු ඒ හරහා බේරුවල පොලිසියට හා දිවිවර වරායට අදාළ පණිවිඩය යවා තිබීම හේතුවෙන් අද පෙරවරු 11:40ට පමණ සුනාමි අවධානමක් පවතින බවට බේරුවල දිවිවර වරාය හා අවට ප්‍රදේශවල ජනතාවට කෙරෙන දැනුම් දීම හේතුවෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වුණා. බේරුවල පොලිසිය පැවසුවේ සුනාමි අවධානමක් පවතින බවට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට මෙන්ම බේරුවල දිවිවර වරායටද කළ දැනුම් දීමක් මත ප්‍රදේශයේ දිවිවරයෙන් ඇතුළු ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බවයි. शब्द विकास මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රදීප් මාපලගම මහතා පැවසුවේ දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මක කරන සුනාමි පෙරහුරුවකට සමගාමීව කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගින් අදාළ නිවේදන බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර තිබූ බවයි. සුනාමි පෙරහුරුව කරන අතරතුර මේ අභ්‍යාසයේ අවස්ථාවන් එනවා. ඒ ආපු අවස්ථාවන් එකක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් जनता අනිවාර්යෙන් සිදුවනක් බව බලධාරීන්ගේ අවධානයට පත් විය යුතු කරුණක්. කෙසේ වෙතත් පැතිරගිය වැරදි ප්‍රචාරය සම්බන්ධයෙන් කළුතර අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ඒ අවස්ථාවේදීම බේරුවල පොලිසියට සහ බේරුවල දිවිවර වරාය බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම පාර්ශ්ව විසින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. උත් පුරා විරත්ය මුත් බෑ. එඳ බලෙන්න එපා උරු. මේ කට්ටිය බලන්න. පොලිසිය තුනම දන්නේ අරේ සමර ගාමෙන් පැරලලා. බේරුවල ප්‍රදේශයේ ජනතාව මෙලෙස අසිරුතවට පත් වූ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද පස්වරුවේ නිවේදනය කළේ ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව දිස්ත්‍රික් ඒකක 4ක් තුල ඉතා සාර්ථක පෙරහුරුවක් සිදු කළ බවයි. विशेष परीक्षण आरंभ करते
මෙතර අදාළ තරුණයා මුදල් සොරකමක් සිදු කර ඇති බව පවසමින් අතලොංකුට ගැනීමට පෙර පොලිසිය සහ තවත් පිරිසක් නිවසට පැමිණ පහරු දුන් බවට ඥාතීන් චෝදනා කළා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දෙසුන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමුවෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.